මිට්. අපේ රට ඉන්න කාලකන්නේි දේශපාලු අවරුදු හැත්තයවම අපේරට කරේ නංගි පෙන්නල අක්කා දීපය මේක මහ කාලකන්න ඉතාත්වයක් විශේෂයම චන්දයට පෙර බොහෝ සුන්දර බලාපොත්තු දේලා බලට අප ගමන්ම තමන්ගේ බඩගෝස්තරය වනිෙන් තමයි මේ කාලකන්නේ හැතිකරේ වැඩකරරි. මේක ප්‍රතිඵලයක් පවිතියට අද වෙනකොට අපේ රටේ මිනිසුන්ට මස්ත ාලූ ආර්ථිකයකට මහුණ දෙන්න සිද්ධ වෙෙලා තියෙනවා. මිටටෝරනි අපේ රට ඉන්න හැටරම ලක්ෂයක් කරක් මේරටේ ඒකාධිපතිය බලයට පාත් කර. කොටින්ම තමන්ගේ ගෙදරඉන්න කොල්ල බඩගන්නේදිද්දි රජ පවුලෙවුන්ගේ දරුවන්ට ළමයි හම්ගුවෙනකොට ඒ ගැන උදාහන වාකි ලියන්නට තරම් අපේ රටේ වුන් කාලකන්නේ. බසේසෙන්ම ප්‍රජාතටවාදය තියෙන දුණු රටවල්වල මෙවැනි සෙල්ලං කරන්නට බැහැ. මොකද ඒරටේ ජනතාව දැනුවක්. ඔවන්ගේ කරේ දේශපල්ුවන්ට යන්න ඉඩ දෙන්න නැහැ ඒ ප්‍රතිඵලයක් විදියට තමයි සමහර වෙලාට ඇමෙරිකාවගේ රටවල් වෙල ඉඳලා ක්‍රස්්්‍යයාදුව වේ හිටපු සමහර කාලකන්නේ ලංකාවට ඇවිල්ලා අපේ පාලොකයවුණේ. එකට හේතුව උන් අපේ රටට ආදරේතියනකම නෙමයි, ඒවගේ රටක ඉඳගෙන කලාක්් ජොප්පයක් කරලා මේමගේ සපසම්පල්තු ඉදින්නට බෑ. ඊටත් වඩා මිනිසුන්ගේ කරයන්නට බෑ. එන් සා තමයි වන්න රටක තමන්ගේ පපුරොවැසි භාවේතියාගෙන ලංකා වින්න වුන්ගේ කරයයන්න මේ රට ඇල්ලයි. ෙ වෙතාත්මිටවුවනිි පෞුගේ කාලය තුළ මයින්ද රාජ පක්ෂට කැතවිදදියට කඩේගේ පුද්ගලයත්තමයි. විජේදා ස රාජ පක් ඔබට මතකනන් ඩිල්දාස එදා ජාපාලන ආ්ඩුවට රිංගලා අධිකරන ඇමතිතුවෙලා පැහැදුලම ගෝට ඇතුළු පෞගේ පාලනය බේරගට්ටයි කියලා ඇඳම් ඇඳගෙන කිසි හිරිගිතක්නතුව ප්‍රසිද්ධියකිව්වා. අන්තිබට ඔහු, යාාපාන්න ආන්ඩුවට කෙළවෙන බව දැකලා මේ පැත්සට ඇවිල්ලා බලාපුොරොත්තුනා ලොකතානතුරු. හැබැයි මිනිීමරු ගෝට කියන්නේ කොන්දේ ස්බිරිහිතෝ මිනිස්සුන්ගෙන් පලිගන්න මිනිහිෙක්. අවසානයේදී අදවෙනකොට බිජේදා සරජපක්ෂට අධිකරනමැතිකම ලැබුණෙන්න. හැබයි ඔහොගේ ජූනිය කෙනෙක්වෙලා හිට පපුරැත්තං ූගෙන් වැඩ ඉගෙනගත්තු අලි සබ්‍රි තමයි අවසානයේදී මේරටේ අධිකරන ඇමැතිව වුණේ. ඒවෙලාවේ විජදාසරාජ පක්ෂ තමන්ගේ ආත්මරත්තුවය රකගෙන එතැ ඉනිවත් වුණ. ඔහු ැබිනේ මණඩලේ වෙනත් කිසිදු තලු තුරක් බාර ගත්ත නෑ. ඉන් පස වූ ගත කර සම්පූර්ණම නහඩ කාලයක් මේක දේශපාලන පිළිබඳ අදහස් දක්න තැම් විචාරය දක්වුණන බුද්ධලෝක කියන්න මේක විජේදස රාජ පක්සගේ දේශපාලන සංකන්ති සමයක් ඒක යඔහුන් නහට කියලා. කෙසේ විතත් මේ නිශ්්‍යත මොහන වෙන විට විජේදස රාජ පක්ස ගෝටාබේට විශ වෙන සංසෝධනය සම්බන්ධයෙන් ලිපියයක් ඇවලති වෙන. ට වනි විවනි සම්ශෝධනය ගනල්ලා මේමනකොට ගෝට ඇතුළූ හරක් ්‍රැල හත්ප ලේගාගෙන ඉන්නේ. මොකද තමන්ගේ පක්ෂය ඇතුළම විශාල අර්බුධයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ ව්‍යස්පිශපනි සංසෝධනය ගෙනත්තියෙන්නේ බරපතල ලෙස විදායක ජනාටිපිතිවරයක් කරෙහි බලේතියාගෙන සමස්තියම පාගගනයින්. මේ සම්බන්ධයම ජෙදාස්රාජ පක්ෂ අදතිනයේේ යවපූල් ලිකිතව. ැනුන්දී පණවිඩේ ගෝටාබේයට බොහොම් පැදිව කියලා තියෙනවා මේක දහනම්වැනි සංසෝදරයේ මෙනස් කරනොට වඩා බරපතන දේවල් තිබෙනවා මේක අනාගතයේदि මේරටට විශල් ඉසර දෙයක්වෙන්නට පොළුවන් එන් සත් හමන්ට හර් ශක්්‍යයටකගව විසිවැනි සංසෝධනයට සන්ද දෙන්න බෑ. ग म विदध योजना सा पात वा वि सा सधने सा धिक. ගේ थव मता ैदग ना थමයි वस्था सा सधने म स खट री म वस्थ खट री मदा කमे पात कर टत विजेदा सराज තුलात ला නෑ. मे නිසා निष्यहसा विजेदा सराज टु ्यना නිसा- එෙන පාලණිමෙන්න්තු සසුවාරයේදී විසිවනි සංශෝධනය සම්බන්ධයෙන් චන්දයදන විට තමන් ඉදිරිපත් කල්ලතිබන සංශෝධන කරෙහි අවධානය නොකොළහොත්. අනිවාර්යම ඒයට විුරුද්ධෝ චන්දය දෙන බව දැන් මේ ව කොට විද්‍යදාාස රාජපක්ෂ ලිතව දැනුන්දීර තියෙන. මෙටෝොනි දවසින් දවස හරක් බලේයට නවාක් මේකට වගකි යුත්තේ අපි මොකද විදායක් වවස්ථාදායක පර කියන පරමාධිපත්ති තියෙන අපිට. නිසා යකාගේ හැටියට බමන හැදල බෝ තේරුම් ඇරගෙන. අපට අනුව පාලකෝ තීන්දෙනයි කියෙල තේරුම් අරගෙන මේ සමස්තය වෙනස් කරන්නි කැපිමු. ට නි අර්කල තරජක් හන්න මතු බවපට සිපත් කමින් මඔ බෙන් සමගන්න. ඔබ සැමට ජය.